සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිනිහානේ පිහිටි සිය නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරනු ලැබුවා. ජනාධිපතිතුමන් ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනිය සහ පවුලේ සමාජිකයින් අලුත් අවුරුදු දවස සැමරීම සිදු කළේ චිරාගත සිරිතට අනුව චාරිත්‍ර ඉටු කරමින්. ජනාධිපතිතුමන් සහ ආර්යා අයෝමා රාජපක්ෂ මැතිනිය වැඩැල්ලීමේ නැකතට සිය නිවස පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරීමද සිදු වුණා. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සමාජිකයන් සමස්ත රටවැසියන්ට සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමින් නැකතට කිරි උතුරවමින් තංගල්ල කාල්ට නිවසේදී අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සිදු කළා. පලාපෑති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව කිරීමේ චාරිත්‍ර වෙනුවෙන්ද අග්‍රාමාත්‍යතුමන් ඇතුළු පවුලේ සමාජිකයන් එක් වුණා. කාල්ටන් නිවසට වැඩම කළ මහා සංඝරත්නය ජනාධිපතිතුමන් ඇතුළු පවුලේ සමාජිකයන්ට සහ සමස්ත රටවැසියන්ට සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාදය කිරීමද විශේෂත්වයක්. පසුගිය වර COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ අලුත් අවුරුදු සැමරීමට නොහැකි වුවද මෙවර ශ්‍රී ලංකාවාසීන් සිංහල හා දමිළ අලුත් අවුරුද්ද මහත් උනන්දුවෙන් සමරනු දක්නට ලැබුණා. මේ අතර සිංහල හා දමිළ අලුත් අවුරුද්දට අදාළ මීළඟ නැකත් චාරිත්‍රය වන හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් 17 වන සෙනසුරාදාටයේදී තිබෙනවා. එදින පූර්වභාග 7:10ට දකුණු දිශාව බලා හිසට නුගපත්ත, පයට කරඹපත්ත තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නුගපත් යුෂ මිශ්‍ර නානුද තෙල් දකා ස්නානය කිරීම මැනවි යනුවෙන් ජ්‍යොතිෂයේ සඳහන් වනවා. එමෙන්ම අප්‍රේල් 19 වන සඳුදා පූර්වභාග 6:39ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි සහ ගිතෙල් මිශ්‍ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර දකුණු දිශාව බලා රැකී රක්ෂා සඳහා පිටත්ව යාම මැනවි යනුවෙන්ද ජ්‍යොතිෂයේ සඳහන්.